මේ වහින්හොරෝ කියන්නේ ජනාධිපතිවරයා තමන් සූදානම් නැහැ මේ රටේ ජනතාවගේ ජීවිත රැකගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකේ මිල අඩු කරන්න ලෑස්ති නැහැ කියන්නේ ජනාධිපතිවරයා කියන්නේ කණ එකෙක් කාපන් සරලවම කියන්නේ එකයි තියන එකෙක් කාපන් තියන එකා තුන් වේල කාපන් ටිකක් නැති එක දෙවේලක් කාපන් ඊටත් වඩා නැති එක එක වේලක් කාපන් මුකුත්ම නැති එක නොකාමරියන් ඒකනේ කියන්නේ මුකුත්ම නැති එක නොකාමරියන් කියලා කියන්නේ දැන් ඒ සංඥාව දින්නු ගමන් ඔන්න හාල්මෝල් කාර්යෝ ටික ඊයේ ඉඳලා හාල් මිල වැඩි කරලා තියෙනවා ඒ සර් කිව්වනේ මං ආවේ ඒකට නෙමෙයි කියලා දැන් සීනි හොයාගන්න දැන් සීනි හොයාගන්න එක නිකන් හරියට කලුනික හොයාගන්න ඕකේ හතර වට යනවා සීනි හොයන්න මිනිස්සු ඒ සර් කිව්වනේ මං ආවේ ඔකට නෙමෙයි කිව්වනේ රාජ්‍ය පාලකෙක් කියනවා තමන් ආවේ ජනතාවට කන්න බොන්න දෙන්න නෙමෙයි කියලා රාජ්‍ය පාලකයාගේ වගකීමක් නෙවෙයිද ඒ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා සාධාරණ මිලකට ඒ මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන එක ඒක තමයි රාජ්‍ය වගකීම ඒක තමයි රාජ්‍ය නායකයෙක්ගේ වගකීම මේ රාජ්‍ය නායකයා කියනවා මට ඒක කරන්න බෑ ඒක මගේ වැඩක් නෙමෙයි කියලා අන්න රාජ්‍ය නායකයා කරපු ටික තමයි දැන් කිව්වේ ලංකාවේ පරිසරය රටේ පරිසරය ආ 20යි 21 කියලා කියන්නේ අපි හැමෝම දන්නවා මේක නිකන් හරියට 20යි 21 කියලා කියන්නේ අර වෘර්කයාගේ හෝරාව වගේ මංකොල්ලකාරයන්ගේ හෝරාව වගේ රටේ තිබෙන සෙසු වනාන්තර ටික අර අවශේෂ වනාන්තර ටික කපන්න අර මොකද්ද 20යි චක්‍රලේඛන වෙනස් කරලා චක්‍රලේඛන අහෝසි කරලා ජනාධිපතිවරයාගේ නියමයෙන් චක්‍රලේඛන අහෝසි කරලා අවශේෂ වනාන්තර ටික කපන්න ඉඩ දුන්නා. ඒ නිසා තමයි ওই සෙසු වනාන්තර ටික කපාගෙන කපාගෙන ගිහිල්ලා සර්ගේ අනුහස සර්ගේ සර්වාධිපති පාලනය නිසා අද මේට ලංකාව පරිසරය විනාශ කරන රටවල් අතරින් හතරවෙනි තැනටපත් කළා තියෙනවා. පොඩි පහේ වැඩක් නෙමෙයි ඒක. පොඩි පහේ වැඩක් නෙමෙයි. සිංහ රාජය මැද්දෙන් කැලයක් කපන්න සිංහ රාජය කපලා පාරක් හදන්න ඒ පාර හදන එකට පරිසර වාර්තාවක් දෙන්න සර් මැදිහත් වුණා. අපි දැක්කනේ ජනාධිපතිවරයා ගිහිල්ලා ඒ සිංහ රාජය මැදින් පාර කපද්දි මේකෙන් පරිසර හානියක් වෙන්නේ නැහැ කියලා සහතිකයක් ලබා දුන්නා. මේ වගේ ලෝක උරුමයක් වෙච්ච සිංහ රාජය මැදින් පාරක් කපන්න ඉඩ දීපු පාලකෙක් වෙනවනම් පාලකෙක් හිටියනම් මේ ඉතිහාසයේ පුරා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සර් තමයි හොඳටම කළේ. අන්න කරපු හොඳම ටික. කන්න බොන්න දෙන්න නෙමෙයි ආවේ. මිනිස්සු ජීවත් කරවන්න නෙමෙයි.